මතකයි නේද ප්‍රිය මధుරතාවේ අවශ්‍යතාවයේ තියෙන්නේ මොකද්ද ප්‍රිය මధుරතාවේ බිඳ ගන්න මොකද ප්‍රිය මధుරතාවේ තියෙපොත් මොකක්ද තියෙන ප්‍රශ්නේ ප්‍රිය මధుරතාවේ තියෙපොත් මොකක්ද තියෙන ප්‍රශ්නේ තණ්හාව හැදෙනවා තණ්හාව හැදුනොත් මොකක්ද තියෙන ප්‍රශ්නේ ජාති වෙනවා ජාති හැදුනොත් මොකක්ද තියෙන ප්‍රශ්නේ ඔය තියෙන එක තමයි නේද ජාති හැදුනොත් මොකක්ද තියෙන ප්‍රශ්නේ ඔය තියෙන එක තමයි ඒ ප්‍රශ්නේ තමයි වෙලා තියෙන්නේ ඉන්නවා එකක් හැංගෙනවා ඉන්නවා එකක් හැංගිලාට පස්සේ මුන් ලෝකෙම දින වකීම් දෙකයි මං තාත්තා කෙනෙක් කියලා ඒවා කීම මං අම්මා කෙනෙක් කියලා ඒවා කීම මං පවුලක් පවුල්කාරය කියලා තව වකීමුයි ওই විදිහට ලෝකෙම දින දින ඔක්කොම වකීම් ටිකත් ඔලුවට වැහිලා ඒ හැමදේම දැන්නලා පිංගතනේ එතනින් එහාට මහා දුකිත ජීවිතයක් ගත කරන අර සුන්දර හිත ඒක තමයි ජාතියෙන් පස්සේ වෙන වැඩ පිළිවෙල එහෙනම් ජාති දක්වා මේක එනවා කියලා කියන්නේ පිංගතනේ මහා අභාග්‍ය සම්පන්න වැඩ පිළිවෙලක් තියෙනවා जाति दक्वा मे के अविद्यावें प्रेमधुरतावेट वेटना अविद्यावें प्रेमधुरतावेट वेल तन्हा हेदिल तन्हावें फेली मेहदुना इत पास फेली मे अभिसंकरणी क्रियात्मक होना अभिसंकार क्रियात्मक भव हर कोहिटाव जाति मे ओको मेन मेनो नमकाद अह रूपे दिन संबंध वेला चक्कु विज्ञानी हेदिल चक्कु विज्ञानी हर रूप वेदना संज्ञा සංකාර විඥාන කියන මේ ටික හැදෙන්න අදාළ මේකට අපි කියනවා මන කියලා මන කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන හැදෙන ප්‍රොසෙස් එක මන කියලා එකක් නෑ පින්විතනේ ඒවට රැවටෙන්න එපා මන කියලා එකක් තියෙනවා කියලා හිත කියලා එකක් තියෙනවා කියලා රැවටෙන්න එපා හිත කියලා කියන්නේ ප්‍රොසෙස් එකට ආරම්භන විඥාන ලක්ෂණ චිත්තං කියේ ආරම්භනේ මේ ඇහැට ආපු රූප ආරම්භනේ විඥානනය කරන්නා වූ ලක්ෂණයට හිත කියලා කියනවා අකුණ වගේ අකුණ කියලා කියන්නේ අකුණ අකුණ කියන්නේ එකක් නෙමෙයි වෙන අකුණ කියන්නේ ප්‍රොසෙස් එක. ඒ ප්‍රොසෙස් එක සිද්ධ වුණාට පස්සේ අපි ඒකට කියනවා අකුණ කියලා. ජල විදුලිය කියන්නේ එකක් නෙමෙයි මොකද්ද? ඒක ප්‍රොසෙස් එකක්. එතනින් පටන් ගේ රන් රන් ටමේ ජලාශයෙන් පටන් ගත්තාම පස්සේ වික්ටෝරියා ජලාශයෙන් පටන් ගත්තාම පස්සේ මෙතන බල්බ් එකක් පත් වෙනවා. ඔන්න ඔකට ජල විදුලිය කියලා කියනවා. දැන් ජල විදුලිය කියන්නේ එකක් නෙමෙයි ලොකු ප්‍රොසෙස් එකකට කියන නම. අන්න ඒ වගේ පින්වතුනි මන හෝ හිත හෝ මේ මොකක් හරි අපි කියන්නේ ඔය කියන්නේ ලොකු ප්‍රොසෙස් එකකට කියන නම. ඔය එකක් නෙමෙයි. එහෙනම් ඇහැට රූපයක් සම්බන්ධ වෙලා චක්කු විඥානයේ හරහා රූප වේදනා සංඥා සංකාර විඥාන ගොඩනැගීමේ වැඩපිළිවෙල තමයි මන කියලා කියනවා. එහෙනම් මේ විදිහට මන ක්‍රියාත්මක වෙනවා. මන ක්‍රියාත්මක වෙන අතරතුරදී මොකද වෙන්නේ? මේ කෙලෙස් ධර්මියොත් ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. අවිත් මේ දන්න නිසා මම මෙන්න කියන්නේ දැන් කෙටියෙන්. එන අවිද්‍යාතුරුස්නා කියන කෙලෙස් ධර්මිය මේකේ වැඩිලා අන්තිමට මොකද වෙන්නේ? ಜಾති කියන தત્ත්වය හැවත් ඉන්නෝ වගේ හැංගෙන தત્ත්වේ වෙන් වෙලා හැංගෙන தત્ත්වයට පත් වෙනවා. අද මෙතන ඉන්න හැමෝටම ඔය කියන ಜಾති කියන ස්වභාවය දැනෙනවා. වෙන් වෙලා හැංගෙනවා. මේ බණ ටික අහන්නේ කවුද? මම බණ අහනවා කියලා ඔය හැංගෙන්නේ පින්විතනේ. ඉතින් මම බණ ඔබටද බණ කියන්නේ? මම මේ බණ කියන්නේ ඔබටද? නෑ. එහෙනම් ඔබ ඇයි කියන්නේ මම බණ අහනවා කියලා? ඔබ නිගමන හිතලා බලන්න බිද මේ මේවත් හරි වටින දේවල් නිගමන හිතලා බලන්න මම මේ සද්දේ දාන්නේ පිටින් ඔක්කොට මෙතනින් මේ සද්දයක් පිට කරන්නේ ඔක්කොටම ඔබ නිගමන හිතලා බලන්න පිටින් ඔබ බුද්ධව මිනිස්සෙක් කියන්නේ ඔක්කොටම දාන එක මගේ කියලා ගන්නව නේද එන ඔබට හිතෙන්නේ නැහැ මේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඕම එකක් හැංගෙනවානේ. දැන් මේ ඔබට නෙමෙයි මේ කියන්නේ. ඔක්කොටම කියන්නේ. ඈ ඔක්කොටම කියලා හිතන්නේ. මම මේ කියන්නේ ඔක්කොටම කියලා හිතන්න. හිතුවද? මම මේක කියන්නේ මේ ඔක්කොටම. පුළුවන් ද හිතන්න? දැන් හිතුවා මොකද්ද? මම මේක කියන්නේ ඔක්කොටම කියලා මට හිතෙනවා. आय अर मुखद हेतु मे हिता हेदना मेन मे लेडे हेदेनाहै रूपे दिन संबंध वेला हिता हेदना पिंगतनी अविद्यातुस्नाती मेन मे लेडे हेदी मेक पहल वेनो मे जाति के नवस्था वोट हित पत्ते नो कि दंगार वेला हेगे तत्ते पत्त देंगेला हेगे नो कि तम मम की सिंगल किया मम की सिंगल ඔය වෙංගලා දැන්න හැංගීම. නමුත් ඔය වෙංගලා දැන්න හැංගීම පිටින් සියලු සත්‍යෙන්ට එනවා.
නමුත් ඒක කියන්නේ කවුරු විතරද? මම කියලා කියන්නේ සිංහලයි විතරයි. හරකට ඔකට කියනවා අපි හිතන එක. උඹෑ කියලා හරි කියනවා ඒක. ඒකට ඒකට වචනයක් දාගෙන නැති. මොකද ඒකටත් මෙන් වෙලා හැංගෙනවා. මොකද ඒක පින්විතනේ හරකට මිනිහට අදාළ කාරණාවක් නෙමෙයි. ඒකයි දිකාටද? ඒක හිතකට වෙන කාරණාවක්. ඒ හිත මෙන්න මේ ආකාරයෙන් හිතක් ගොඩ නැගුණොත් එහෙම. ඒක අවිද්‍යාව තුස්නා සහගත වුණොත් මෙන්න මේ තත්ත්වෙන් තමයි නතර වෙන්නේ. ඒක තමයි ওই වෙන් වෙලා හිතට හැංගෙන්නේ. ඒක හැංගිලා තමයි පින්විතනේ මේ ලෝක සත්‍යව එක එක විගඩම් කරන්නේ. වෙන් වෙලා හැංගිච්ච එක පවත්වගෙන යන තමයි ඔතනින් එහාට ඔක්කොම කරන්නේ. ඒකයි පටන් ගන්නකොටම කිව්වේ පින්විතනේ ඔන්නෝක බින්දින්න පුළුවන් නම් මේ වෙන් වෙලා හැංගෙන තත්ත්වෙ බින්දින්න පුළුවන් නම් පින්විතනේ ওই වැඩ කරන ඔක්කොම නතර වෙනවා. මේ වෙලාවේ ඔබ කාටද ස්වාමි පුරුෂෙක් වෙලා ඇති කාටද බිරිඳක් වෙලා ඇති උනේ කොහමද ඇහැට රූපයක් ලැබුණා ඒ රූපේ විඥානණය වුණා හෙවත් දැනගත්තා මොකද්ද කියලා ඒ දැනගන්න අතරතුර එකපාර ලෙඩේට අහු වුණා ලෙඩේ මොකද්ද අවිද්‍යාව ලෙඩේ අවිද්‍යාව ලෙඩේට අහු වෙලා ප්‍රේමතුතාවයක් දැන්නා ඔය මේ යන ගමන ආවා ඇවිල්ලා දැන් මොකද උනේ ඔන්න ජාති තත්ත්වයට පත් වුණා දැන් වෙන් වෙලා හැංගුණා දැන් වෙන් වෙලා හැංගුණාට පස්සේ පින්විතනි එතනින් යන හරියට කාර් එකක් ගත්ත මිනිහා වගේ කාර් එකක් ගත්තා නම් දැන් පාක් කරන්න තැනක් හොයා ගන්නවා දැන් වෙන් වෙලා හැංගුණා. ඒ කියන්නේ මම මෙයත් නෙමෙයි මෙයත් නෙමෙයි මෙයත් නෙමෙයි මම මං. ඒකේ ප්‍රශ්නේ. දැන් මං ඔහෙර තියන්න එපා. වෙන් වෙලා දැනුනේ නැත්නම් අපි ඔක්කොම එකයිනේ. ප්‍රශ්නේ ඉවරයි. කොහේ හිටියක් කමක් නැහැ අපි ඔක්කොම එක නිසා. දැන් වෙන් වෙලා හැංගුණා. දැන් මං ඉන්නවා මෙයා ඉන්නවා මෙයා ඉන්නවා මෙයා ඉන්නවා මෙයා ඉන්නවා මෙයා ඉන්නවා අරයා ඉන්නවා අරයා ඉන්නවා අරයා ඉන්නවා ඔහොමයි. එහෙනම් දැන් මමත් ඉන්නවනේ. එහෙනම් මොකද කරන්න ඕනේ? මාව පාක් කරන්න දැනක් හොයාගන්න. අන්නේ පාක් කරන්න තමයි පින්විතනේ පළවෙනි කොටස එන්නේ පාක් කරන්න කොයි හරි පාක් කරන්න තැනක් හොයනවා තැනක් අය ඔබගේ ජීවිතේ ඔය වැඩි හරියක් කාලේ නැස්ති කරගෙන ඔන්න ඔකට පින්විතනේ තැනක් හොයන්න වෙන් වෙලා හැංගෙන කොටසින් තැනක් හොයන්න වෙනවා ඒ වගේ පෙන්වන්නේ බින්දුනේ මේ මේක නිසා තමයි ඔච්චර දුක් වෙන්නේ මේක පහළ වෙන නතර වුණා නම් හරි මේක පහළ වෙන නතර වුණා නම් වෙන් වෙලා හැංගෙන්නේ නැහැ වෙන් වෙලා හැංගෙන්නේ නැත්තම් බින්දුනේ මේක පාක් කරන්න තැනක් හොයන්නේ නැහැ ඇයි ඔබ කවුරුත් කොණ්ඩේ අවුල් කරගෙන ඉන්නේ නැද්ද මේ ඇයි කොණ්ඩේ බීගෙන ඉන්නේ ඇයි නිකන් අන් දෙකක් වගේ හයි කරන් ඉන්නේ නැද්ද ඔබ බලන්න කොච්චර මේන්ටේන් කරනවද කියලා ඔබ මේන්ටේන් කරනවා මේ සමාජයට හරියන්නේ මේන්ටේන් කරනවා ඒ හේතුව පින්විතනේ පාක් කරන්න දැනක් හොයා ගන්නවා කොහේ හරි දැනගින් පාක් කරලා තියනවා මොකද වෙන් වෙලා හැගෙනවා ඒකට තමයි ඔය මුළු ජීවිතේම කැප කරලා තියෙන්නේ තරුණ කාලයක් කැප කරලා දැම්ම මොනවද අර වෙන් වෙලා හැගෙන එක පාක් කරනවා සමහර අය හිතනවා දැන් එහෙම ඇති දැන් අපිට නිතර එහෙම දරුව හම්බ වෙනවා එයා හිතන මං කැතයි කියලා හිතනවා එයාට තව කෙනෙකුට හිතන මට මම උගත් නැහැ තව කෙනෙකුට හිතන මට කොල්ලෝ කැමති නැහැ නැත්නම් මට කෙල්ලෝ කැමති නැහැ මේ හිතෙනවා මම හිතන දැන් අපි ගාවට එන්නේ නම් ඒක ගොඩක් දුර දිග ගියාට පස්සේ. ඒ කියන්නේ එල්ලෙන්න වැල් හොයන කාලෙට තමයි එන්නේ. නැත්නම්ගේ මුල් ආරම්භයේදී බලන්න. ඔබ හැමෝටම හම් වෙච්ච එකක් නේ. ඔබ හැමෝටම යම් ජීවිතේ යම් දවසක ඒක හම් වෙලා ඇති. ඔය කියන අදහසට ඔබ පත් වෙලා ඇති. එහෙනම් ඔබට වඩා සුපීරිය කෙනෙක්ව හම් වුණා. හොරා ටිකක් උඩින් ඉන්නේ. ඔබට එහෙම දැනෙනවා. ඇයි? වෙන් වෙලා හැංගෙනවනේ. මං ඉන්නවා, මෙයා ඉන්නවා, මෙයා ඉන්නවා, මෙයා ඉන්නවා. මෙයා මට වඩා උඩින් ඉන්නේ. ඊළඟට ඔබ උත්සාහ කරන්නේ නැද්ද පින්විතනේ එයාට වඩා උඩට එන්න බලන්න ඔය පුංචි කාලේ ඉඳලා මේ පුංචි එක එතන ඉඳලා බලන්න මේක හැංගෙන නිසා පින්විතනේ ඊට වඩා පොඩ්ඩක් ඕක මේ මිනිස්සු ඉඳලා තිරිසන් සතටක් තියෙනවා මේ දැකලා නැද්ද බල්ලු ටික උනාට පස්සේ එක බල්ලෙක් තියම් මේ මොකක් හරි කණ්ඩියක් වගේ උඩට නැගලා පුරනවා අනිත් බල්ලු ටික බිම ඉඳලා පුරනවා අර බල්ල කණ්ඩිය උඩට නැගලා පුරනවා
තන ඒ වෙන් වෙලා හංගිච්ච නිසා දැන් ඔබ මෙතනට ආවත් වෙනදී ඔබට තනක් කොහොමද ඒක බොහොම සාමාන්‍ය තත්ත්වයක් ඔබ තනක් ඕනේ තනක් හොයනවා ඒක ඒ තන හම්බුනේ නැත්නම් එහෙම පුදුම ගින්දරක් එනවා හිතට තියෙන දේ එළ සමහරට කේන්ති යනවා එන්නේ සමහරට තන ඒක මිනිස්සු තුල තියෙන ගින්නක් මම අපි ඔබට කියන්නේ මිනිස්සු මේ ගින්න අවබෝධ කරන්න කියලා. එහෙම ගින්නක් ඔය තියෙන ඔබ ඔය සාමාන්‍ය තත්ත්වයක් නෙමෙයි ඔය. ඔය ගින්නක් තියෙන ඔබ හැමදෙස්සෙම ගින්දරක ඉන්නේ මම පිළිගන්න ගන්නද දන්නේ. නිකම් හිතලා බලන්න කතාවද බඳලා. නැන්ද මාමයි ගෙදර යනකොට එහෙම. මම පිළිගන්න ගන්නද දන්නේ. එහෙම ඉස්සර මිනිස්සු දැන්නම මිනිස්සු මේ මෙතන නැත ඇති. ඉතන මිනිස්සු දෙම හරි බයක් තියෙනවා. පිළිගන්න ගන්නද දන්නේ. ඒ වගේ දේවල්. මට සලකන්නේ ගන්නද දන්නේ. මට තැනක් නැති වේද දන්නේ. මහා පුදුම බයකින් ඉන්න මොකද මේ හේතුව පින්ද මේ මේක එන වතාවක් ගන්නෙ ඔය වෙන් වෙලා දැනෙන එක හැංගෙනවා ඒක නිසා හැම තිස්සෙම පාක් කරන්න තැනක් හොයනවා ඔය පාක් කරන්න තැන් හොයන්නම තමයි ඔය ජීවිතේ ඔච්චර වයසට ගියේ ඒකල අදටත් කරන්නේ මොකද්ද පාක් කරන්න තැනක් හොයනවා අනන්ත සසර පුරාවටම පාක් කරන්න තැනක් හොය හොය මිනිස්සුත් එක රණ්ඩු වෙවි තමයි පාක් කරන්න තැනක් හොයන ගමින් ඉන්න සල්ලිකාරයාගේ දුව විශ්වාස ගියා මතකද පාකරන දන කොහෙ ඉඳන් කඩන් ගත්තම මොකද ජීවත් වෙන්නේ පාකරන දන කොහෙ කරන්න දෙයක්වත් නැහැ නේ බිමදින වෙන් වෙලා හැංගිනවනේ හැම මොහොතක පොඩි විවේකයක් හරි හම්බ වෙනවනම් කමන්නේ අපි දැන් ජනවාරි පෙබරවාරි මාස දෙකේ වෙන් වෙලා හැංගෙන්නේ නැහැ ඉතුරු ටික දාන වෙන් වෙලා හැංගෙන්නේ කියන්නේ ඒ වගේ මාස දෙකේ විවේකයක් හරි හම්බ වුණා නම් මේ සන්න පොඩ්ඩක් ඉන්න දේවා එන්නේ නැහැ. ඒකයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්න පිළිඳින අර ගොම පිළුවක් උපමාවට අරගෙන මේ අරගෙන. නැත්නම් මඩ ටිකක් හරි උපමාවට අරගෙන පෙන්නන්නේ. මෙච්චර තරම් දෙයක් කරන්න නැහැ කියලා මේ ලෝකේ සාරයි කියලා ගන්නවා. ඒ කියන්නේ සපයි සාරයි කියලා තියන්න පුළුවන් හිත තියන්න පුළුවන් එකම තැනක්වත් මේ ලෝකේ නැහැ කියලා. අරූපාවචර බ්‍රහ්ම ලෝකේවත් නැහැ සංගතන එහෙමද? මොකද අරූපාවචර බ්‍රහ්ම ලෝකේ අසකරණාසේ දිව කය කියන ටික නැති වෙන්න පුළුවන්. නම් මොකක්ද තියෙනවද? මන තියෙනවා කියලා කියන්නේ දැන් මොකද්ද වෙන්නේ මෙතන? මනයි ධම්මයි ස්පර්ශ වෙලා මනෝ විඥාන හරහා රූප වේදනා සංඥා සංකාර විඥාන හැදෙද්දි යටින් පටන් ගන්නවා අවිද්‍යාව තුන හරහා මේ යන වැඩ පිළිවෙල. මෙන්න මේ වැඩ පිළිවෙල ඇවිල්ලා සිංහසනේ මෙතන දෙනකොට දැන් ආයසරයක් අරූපාවද බ්‍රහ්මයටත් හිතෙනවා. කවුරු ගැනද? මං ගැන. වෙන් වෙලා හැංගෙනවා. එදෙන වෙන් වෙලා හැංගුණට අනිත්‍යයි ඉන්නවා කියලාවත් හැංගි අනිත්‍යයි ඉන්නවද නැද්ද කියලා එකක් හැංගෙන්නේ නැහැ. නමුත් තමන් වෙන් වෙලා හැංගෙනවා. එදෙනින් පල්ලෙහා දින හැම ලෝකෙකම පින්වදෙනි වෙන් වෙලා හැංගෙනවා මේ මාන ඉන්නවා මේ මේකොල්ලෝ ඉන්නවා මේකොල්ලෝ ඉන්නවා මේකොල්ලෝ ඉන්නවා දැන් එහෙනම් එක එක කෙනාට ඉන්න තැනක් තියෙනවා ඔන්නෝම තමයි පින්වදෙනි සමාජය ඔය කියන මට්ටම් ඔක්කොම හැදෙන්නේ ඉතින් මේ වැංගු නිදහස් වෙන්න බැරි වුණොත් එහෙම පින්වදෙනි වෙන්නේ හැමතාම ඕවට අරගල කර කර ඉවත් හිතක් හැදුනා නම් අරගලේ පටන් ගන්න මෙන්න මේක හැදෙන්නේ නැති ස්වභාවයක් ගැන නිකන් හිතලා බලන්න මේ දෙන ඔබට මම මේ කියන එක වැටහෙනවද දන්නේ මේ જાති හැදෙන්නේ නැති අවස්ථාව ගැන නිකන් හිතලා බලන්න දැන් જાති හැදෙන නිසා කරපු ටික නැති වෙනකොට හිතලා බලන්න එහෙම කරන්න ඕනේ නැති වෙනකොට කොච්චර නිදහස්ද කියලා දැන් නිකම්ම උදාහරණ ගත්තොත් එහෙම ඔය සමහර අය ඉන්නව නේද තමන්ට වඩා ඉහළයි වාසය කරන්න කැමති නැති නෝ ගංගුල මිනිස්සු එහෙම ඉන්නවද ඒ අය කැමති නැහැ ටිකක් හොඳ පාටි වලට එහෙම යන්න ඒ අය කැමති ඒ අයගේ මට්ටමේ ඉන්නයි ඉන්නේ. අන්න ඒවට ගිහිල්ලා ඉන්න. එතකොට තේමෙන්නේ අර වෙන් වෙලා දැන් ගතිය ටිකක් මක් වෙනවාද? ටිකක් අඩු වෙනවා. ඒක මේ මේකින් වෙන එකක් නෙමෙයි. මේ මානසිකවම එහෙම පොඩි එකක් එනවා. ටිකක් අඩු වෙනවා. එකම වගේ කටින් අපි ඔක්කොම එකයි. එක જાතිය ගුරුල එකට සම්බන්ධ වෙන කමිය හැදෙන්නේ තොන්න එකම. එකම ගතිය දින්න මිනිස්ස එකට ඇදිලා ගිහිල්ලා ඒ හිටිනවා. ඒ අයට එතන පොඩි සුවයක් තියෙනවා. ඒ අය කෙනෙක්ව ගිහිල්ලා බින්දුනේ තිබ්බොත් එහෙම ඊට වඩා ගොඩක් වැඩගත් මිනිස්සු ඉන්න තැනක එයාට කියන ලොකු වෙනසක් දැනෙනවා ඒක ඇතුළේ. يعني වෙන් වෙච්ච එකේ ලොකු වෙනසක් දැනෙනවා. ඒ ලොකු වෙනසක් දැනෙන නිසා බින්දුනේ එක්කෝ එතනින් පයින් හදනවා. නැත්නම් එතන ඉන්න මිනිස්සුන් යට කරගෙන
නැගිටින්න හදනවා. ඒ වෙනුවෙන් දේවල් ඕන එකක් කරනවා. ඒකයි ඔබට කියන්නේ මේකෙන්. ඔය මිනිස්සෙකුට මිනිස්සෙකේ නිවන නැති කරන්න හරි ලේසි. නිවන නැති කරන්න ලේසි කමයක් තමයි තියෙන්නේ. ඒ මිනිසයාට පිරිසක් ඉස්සරහා ඒ මිනිසාව පාච්චල් කරනවා. ඒ කියන්නේ මේ මිනිසයා දැන් මේ ಜಾති හැදිලා නින්නේ. ಜಾති හැදිලා කියලා කියන්නේ දැන් වෙන් වෙලා හැංගෙනවා. දැන් මේ වෙන් වෙලා හැංගි හැංගි ඉන්න වෙලාවෙ මේ ඉතනේ. ඒ මිනිසයා වෙන් වෙලා හැංගිච්ච එක තියාගන්න තැනක් හදනවනේ. අන්න එකෙන් අරන් බිමට දැම්මට පස්සේ පුදුම රිදිල්ලක් රිදෙන්නේ නේද? කළ වෙන නේද උන්න? කොච්චර රිදෙනවද කියලා? පුදුම රිදිල්ලක් රිදෙන්නේ නේද? එහෙනම් මම බලන්නේ මේ මානසිකත්වල ඇති. මේ හැමෝටම තියෙන එකක්. වෙන් වෙලා දැන්නකොට කොහේ හරි තැනක් හදා ගන්නවා. ඒක හදා ගන්න හරි අමාරුයි නේද? දැන් ඔබ ඔබට ඔය දැන් සමාජයේ තැනක් හැදිලා තියෙනවා නේද? සමායක ඉන්නේ යාළු ටික අතර හරි ඥාති ටික අතර හරි තමයි මෙහෙ ඇවිල්ලා හරි දැන් සමාජයේ තැනක් හැදිලා තියෙනවා නේද? මොකක් ඉන්න සමාජයේ. ගොඩක් අමාරුයි නේද ඔයගොල්ලෝ ගත්තේ? සමාජය අද ඔබට දැන් අපිද ඔබ දැන් ගුරුතුමියක් නේ අපිද? දැන් ගුරුතුමියක් වශයෙන් ඔබට සමාජය දැන් ලොකු පිළිගැනීමක් තියෙනවා. දැන් නිකම්ම හිතලා බලන්න ඔන්න ඔය ටික හදාගන්න ඉස්කෝලේ ගිහිල්ලා ඈ ඊළඟට ගුරු අභ්‍යාස විද්‍යාලයටත් ගිහිල්ලා සමාන නැත්නම් යුනිවර්සිටි ගිහිල්ලා පත්වීමක් අරගෙන කාලයක් උගන්නලා හොඳට උගන්නලා ආදරේ කරුණාවෙන් උගන්නලා එක එක දේවල් කළා දැන් හැදිලා තියෙනවා මොකද්ද තැනක් මේක මතු වෙලා එනකොටම තැනක් තියෙනවා කාලයක් තිස්සේ හදාගත්ත තැනක් ඕකට තමයි ජීවත් වෙන්නේ හේවත් ඕක කරන්න තමයි කාලය ගත වෙන්නේ දැන් මේවා කියනකොට තරුණ පිරිසට තේරෙන්න ඕනේ මේ මොකද්ද කරගෙන යන අපරාධ කියලා අනිත් අයගේ අත්දැකීම් වලින් ඉගෙන ගන්න ඕනේ පුළුවන් තරම්. මේකෙන් වෙන් වෙලා හැංගෙනකොටම තැනක් තියෙනවා. දැන් ওই තැන රැකගන්න ඉතුරු කාලය පාවිච්චි කරනවා. ඔය අතරතුර කවුරු හරි කෙනෙක් ඕකෙන් අරන් බිමට දැදලා දැම්මොත් මොකද වෙන්නේ ඔයිට? පිටකදී කේන්ති යනවා කියන්නේ ඔන්න ඕකට. ඕකෙන් අරන් බිමට දාපු ගමන් පිංගුසනි අර දාපු කෙනාව නසන වනසන මානසිකත්වයට මොකද ඒ තරම් පීඩාකාරී ඒක. ඇයි මේ වෙන් වෙලා හැංගෙනකොට ඉන්න තැනක් නැහැ. නැත්තම් අනිත් ඔක්කොටම වඩා පල්ලෙහෙන් ඉන්නේ. අන්න එදාට ගන්නවා ලොකු අදිස්ථානයක්. හිතන්ක හොඳ වැඩක් කරන්න. මක් කරන්නද? උඩටම ගිහිල්ලා තමයි නතර වෙන්නේ. ඊට පස්සේ පින්විතනේ උදේ රෑ නැතුව වැඩ කරනව කොහේ යන්නද? උඩටම යන්න. අද මේ ලෝකේ වැඩි හරියක් උඩටම ගිහිල්ලා ඉන්නේ නැහැ. බහින්න බෑ ඔතනින් මේකට. ඕක මේන්ටේන් කරගෙන ඉන්නවා. බහින්න පුළුවන් දවසක් එනවා. ඒක මේක හිතෙන්නේ නැති වෙනවා. එහෙම නැත්නම් ඊට වඩා එකක් දෙන්න ඕනේ. දැන් ලකුවට උඩට නැගමු කෙනෙකුට එකක් දෙන්න පුළුවන් මොකද්ද? අපි කියනවා දැන් ඉතින් ඔබ ව්‍යාපාර ක්ෂේත්‍රයේ ඉහළටම ගිහිල්ලා ඉන්නේ. දැන් ඔබ වගේ අය මිනිසුන්ට දෙන්න ඕනේ. මිනිසුන්ට උදව් කරන්න ඕනේ. ඒක නිසා ඕවෙන් කොටසක් දැන් ඒකට දෙන්න. ඔන්න දැන් ටිකක් දිය කරනවා මොකටද? දෙන්නද? නෑ. මේකට වෙන් වෙලා හැංගෙනකොට ඒ තැනින් තියෙනවා. තව තැනක් හදලා දෙනවා. අන්න එතනින් තියන්න. ඊට පස්සේ තව කිව්වොත් එහෙම ඔබ ඔබගේ ආත්මයට තනසිල්ලක් හොයනවා. දැන් ඔබ සල්ලි හොයලා ඔක්කොම කරලා ඉහළට තැනකට ඇවිල්ලා ඉන්නේ. දැන් ඔක්කොම සල්ලිකාරයි ওই තැනේ ඉන්නේ. ඔබ හොයන්න ඕනේ ආත්මයට සැනසෙල්ල. කියලා තව එකක් හදලා දෙනවා ස්ටේජ් එකක් අපින් එතනින්. ඊට පස්සේ මොකද කරන්නේ? හිමිට ඒකෙන් ඒකට පයින්. ඔන්න ඕක තමයි පිටුදේ සාමාන්‍ය මිනිස්සුන්ගේ සමාන.
ඊට පොඩ්ඩක් ඉහළ එකක් හදලා දුන්නා නම් අන්නේ කොටේ ඉන්නවා ඔබ ඔබේ ගෙදර පවුල් කනවා කියලා කරන්නේ ඔන්න ඔබ ඔබත් එක්ක එකට ජීවත් වෙනවා නම් ඉන්න තැනක් හදලා දෙනවා හැමතිස්සෙම ඔබ දන්නවා බිම දැම්මත් මොකද වෙන්නේ කියලා මේ මහතුරු මේවා දන්නවනේ පොඩ්ඩක් හරි පල්ලෙහාට එන්න වචනයක් කිව්වොත් එහෙම මොකද වෙන්නේ අපි දුක ගෙදර ගෙදර ඉතින් උයාගෙන බිහාගෙන ඉන්න අම්ම කෙනෙක් ඉන්න මහත්තයා හම්බ කරනවා ඔය මහත්තයා කිව්වොත් එහෙම තමසෙන් මේ කරන්නේ ගෙදරට ලයින් එකනේ මං එපෑම හංසු ඉන්න කියලා කිව්වොත් එහෙම මොකද වෙන්නේ බත් කාලේ ඉවරයි නේද එදාට හේතු බයි නොෆින් මේක මේකේ නිසා වෙන් වෙලා හැංගෙනවා වෙන් වෙලා හැංගෙනකොට අර අම්මා කියලා හරි මොකක් හරි දීප්පා ගෙදර මං තමයි බාර්යාව අම්මා මං ගෙදර වැඩ කටයුතු කරගෙන ඉන්නේ කියන්නේ අන්න ඒ තැනත් නැති කළාම වෙන් එතනේ අර කෙනා බිමටම වැටෙනවා වැන්නට පස්සේ වෙන් එතනේ හරිම කේන්ති ඊට පස්සේ වෙනේ සතන් කරනවා ඔබන හොදට උයාගෙන කාගෙන ඉති කරගන්න ඕන නම් මොකද කරන්නේ මාද දරුවන්ද බලාගෙන ගෙදර දොරේ වැඩ කරගෙන සිටිනා ඔබ දේවතාවියකි කිව්වනම් එහෙම සාමාන්‍ය මාළපිලි දෙකයි වෙන්දට හදන්නේ එදාට පහක් හදලා ඔයාට ඇත්ත තේරෙනවා දැන් කියලා මේක හදලා දෙන්නේ ස්ටේජ් එකක් හැබැයි මේවා හදලා දෙන්න නෙමෙයි මෙන්න මේකට උදව් කරන්න පහු එතකන් ජීවත් වෙන්න මොකද්ද කරන්න ඕනේ හදලා දෙන්න ස්ටේජ් එක ඒක තමයි මෙදී. නැවත ඔබ තේරුම් ගන්න මේ ඉතින් අපරාධේ නැද්ද කියලා ඔය ජීවිතේ? මෙන්න මේක උඩ ඉන්න හදාගන්න. يعني මොකක් හරි ස්ටේජ් එකක් හදාගන්න ඒක උඩ ඉන්නවා. වැටුනොත් ආයි නැගිටලා ඒකට නගිනවා නැත්නම් ඒකෙන් උඩේකට නගිනවා. අදිස්ථාන කරනවා මම කොහොම හරි උඩට නගිනවා කියලා. පොතපත කියවනවා ඒ වෙනුවෙන් මොනවා හරි දේවල් ඉගෙන ගන්නවා ඒ වෙනුවෙන්. ඔහොම කර කර අපින් එතන පුළුවන් තරම් උත්සාහ කරනවා උඩ නගිනවා. උඩ ස්ටේජ් එකක පවතින හැමතිස්සෙම ඒක එහෙම වෙලා තියෙන පිංගුතුනි මෙන්න මේක නිසා එහෙම කෙනෙක් පැවිදි වෙන්න ආවත් ඊට පස්සේ පැවිදි නැවිලා මොකද හිතන්නේ කොහොමගේ තැන ඒකයි කියන්නේ මේ වැඩසටහන් පටන් ගන්නකොටම කියන්නේ ඒකයි තැන් නම් හොයන්න එපා මෙහෙ මෙහෙ කිසිම තැනක් නැහැ කාටවත් මේ කාටවත් තැන් දෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ නමගේ අම්මා කෙනෙකුට කියලාවත් තැනක් දෙන්නේ නැහැ පින්තනේ. ඔක්කොම එකයි. අපේ මානසිකත්වය ඒකයි. ඇඬුවොත් වැළපුණොත් කෑ ගැහුවොත් නඬු වුණොත් ඉතින් අපි දෙනවා. මේ දන්නේ ක්‍රමේ කරන්නේ. මානසික අපේ මනසින් නම් එක එක කිසිම කෙනෙකුට එකම තැනක්වත් දෙන්නේ නැහැ. හැම කෙනාම සමානයි. ඒ තමයි අපේ ක්‍රමේ. මොකද ඔබට මෙතනට එන්න කියන්නේ ඒක හේතුවක්. එන්න කියන්නේ ඔබට තැනක් හදලා ඒක උඩට ඉන්න නෙමෙයි. එහෙනම් කූඩුවක් හදලා දෙනවා චිම්පන්සි එකක ඉන්න. ඒකට නෙමෙයි එන්න කියන්නේ. එන්න කියන්නේ බෙන්ගදනි ඔය ඕක ඔහොම හිතෙන්න වැඩක් වෙනවා හිත ඇතුලේ. මේ වෙන් වෙලා හැංගෙන වැඩක් වෙනවා. අන්න ඒක නසලා දෙන්න එන්න කියන්නේ. මොකද ඒක හැංගුණාට පස්සේ බෙන්ගදනි චිම්පන්සියත් තමයි ඉතින් මොකක් කරි හොයනවා ඊට පස්සේ. ඉන්න. අල්ලගෙන ඉන්න. මෙච්චර කාලයක් ජීවිතේ කාලය නාස්ති කරගෙනත් වෙන්නේ. ඒත් මට්ටු වෙන්න නැසන් තවත් හොයනවා නම් තැනක් ඉන්න. අලුත් හර මෙතනට ඇවිල්ලා තැනක් හොයනවා නම් ඒක අපරාධය. ඒක නිසා කිසිම කෙනෙක් මෙතනට එන්නේ පාපින්දේ තැන හොයන්න. ඔබ එන්න ඕනේ මොකටද? ජාති නිරෝධ කරන්න. ඔය වෙන් වෙලා දැනෙන හැඟීම නතර කරගන්න. ඉතින් වෙන් වෙලා හැන්නේ අපි ගොඩක් ඒ පැත්තට ගියා. වෙන් වෙලා හැඟෙන හැඟීම එන්නේ පින්විතනේ. මෙන්න මේ ප්‍රිය මధుරතාවය. මේ ප්‍රිය මధుරතාවයේ තියෙන තාක්කල් මිනිස්සුන්ට සතුටින් ඉන්න හම් වෙන්නේ නැහැ. නමුත් නිගමන හිතන බලන සාමාන්‍යයෙන් ඔබට හිතෙන්නේ ප්‍රිය මధుරය කිව්වහම මොන වගේ එකක්ද? දැන් මම අර වචන දෙක. එකක් ප්‍රිය මధుරයි අනිත් එක අතහරින්න වෙනවා. ප්‍රිය මధుරයි කියලා කියනකොට හරි සොඳුරු හැඟීමක් එන්නේ ප්‍රිය මధుරයි. ඒක ප්‍රිය මధుරයි. ඒ හරි සඳුරු හැඟීමක් කියන්නේ. අතහරිනවා කිව්වම ඒක හරි කටුක හැඟීමක් කියන්නේ. නමුත් පින්විතනි ඔය දෙකේ විරුද්ධ දෙයක් තමයි ඇත්තටම ලෝකේ පවතින්නේ. ප්‍රියමధుර දෙය තමයි පින්විතනි ගිනි උපදවන්නේ. ඒකට හේතුව ප්‍රියමధుර කියන පරිසරයේ තණ්හාව හටගන්නවා. ප්‍රියමధుර පරිසරයක් හැදිලා තණ්හාව හට නොගෙන ඉතුරු වෙන්නේ නැහැ.
අනිවාර්යයෙන්ම තණ්හාව හට ගන්නවාමයි. ප්‍රියමధుර කියන පරිසරයේ හිතේ හැදෙන්නේ ඒවා මේ බාහිර වස්තුන්ගේ තියෙන ඒවා නෙමෙයි. හිතේ ප්‍රියමధుර අදහස ආපු ගමන් පින්වතුනි හිත ඒ අදාළ දෙයට ඇටැච් වෙනවා. ඒකයි තියෙන්නේ. එහෙනම් දැන් මට කියන්න ප්‍රියමధుර නැති එක දෙයක් මේ ලෝකේ තියෙනවා. ප්‍රියමధుර නැති. ඇයි? කෙල? කෙල? සෙම? හොටු? සරව? මල? මුත්‍ර? ඒවා ප්‍රියමధుරද? ඒවා ප්‍රියමధుරද? ප්‍රියමధుරද? ප්‍රියමధుරයි නේද? දැන් කල්පනා කරන්න ඒව ප්‍රියමధుර වෙන්නේ කොහොමද? ඊයා ඒවා. එයා ඊයානේ. ඒක කොහොමද ප්‍රියමధుරුනේ කියලා. එහෙනම් ලොක් දැන් ඔබ ඔබට මේක කිව්වහම ඔබ ඔබ කියයි මේක ප්‍රියමధుරයි කියලා. ඒ කියන්නේ බණින්. ඇත්තෙන් නෙමෙයි. නේද? බණින් නේද කියන්නේ? නැත්තම් අප්පියයි යමඳුරයි නේද? ඒකයි. එහෙනම් ඒ කියන්නේ හිතට හිතට එන්නේ මහා අප්පේ ජනක හැඟීමක්. ඒව සම්බන්ධ. අන්න එහෙම එකක් එන්නේ. එහෙනම් බලන්න ඕනේ පින්විතනේ මේ ප්‍රියමధుරතාවය කියන එක. ඔයරණ ගොඩක් දුර තියෙන කාරණාව. මේ ලෝකයා කතා කරන ප්‍රියමధుරයි අප්‍රියමధుරයි කියන එක ට වඩා ටිකක් ගැඹුරෙන් තියෙන කාරණාව. මේ අපි මේ කතා කරන ප්‍රියමధుරතාවය කියන්නේ. අවිද්‍යාව කියන්නේ මොකටද මින්ද? වෙන් කරන්න බැරි දෙයක් වෙන් වෙලා වෙන් කරන්න පුළුවන් කියලා හැඟෙනවා. නැත්නම් එහෙම එහෙම හිතාගෙන ඉන්නේ. එහෙම නොලෙජ් එකක් තියෙනවා. ඔය වැරදි නොලෙජ් එකක් අවිද්‍යාව කියලා කියන්නේ. වැරදි වැටහීමක්. වෙන් කරන්න බැරි දෙයක් වෙන් කරන්න පුළුවන් කියලා හිතන් ඉන්නවා. වෙන් කරන්න බැරි දෙයක් වෙන් කරන්න පුළුවන් කියලා හිතන් ඉන්නකොට වෙන් කිරීම සම්බන්ධව යම් හැඟීමක් එනවා. පිළිකාවක් හොඳ කරන්න පුළුවන් කියලා හැඟීමට આવොත් ඒ පිළිකාව හොඳ වීම කියන එක මොකයිද? මොකද හිතන්නේ ඔබකට? ප්‍රියමధుරයි. හොඳට බලන්න කල්පනා කරන්න. දැන් පිළිකාවල් හොඳ කරන්න බෑ කියනවා. අපි එමේ හිතමු බෑ කියලා. පිළිකාවක් හොඳ කරන්න පුළුවන් කියලා ආරංචියක් ඔබට ආවොත් ඔබට පිළිකාවක් තියෙනවා නැත්නම් ඔබේ කාටද පිළිකාවක් තියෙනවා. හොඳ කරන්න පුළුවන් කියලා ආරංචියක් ආවොත් පින්විතනේ පිළිකාව හොඳ වීම කියන එක පිළිකාව සුවපත් වීම කියන එක කොයි විදිහටද ඔබට දැනෙන්නේ? ප්‍රියමధుරතාවය. අන්න එහෙම එකක් තමයි මෙතන වෙන්නේ පින්විතනේ. මේ අවිද්‍යාව කියලා කිව්වේ මේ ලෝකෙ තියෙන කිසිම එකක් පින්විතනේ මේක අහවලයි අහවලයි කියලා වෙන් කරන්න පුළුවන් ඒවා නැහැ. මොකද කිසිම දෙයක් ෆික්ස් දේවල් මේ ලෝකේ හැදෙන්නේ නැහැ. අපි දන්නවා හේතුන් පටිච්ච සම්භූතං. හේතුන් ටික ගැලපුණාට පස්සේ විද්‍යමාන වෙන ඵලයක් තියෙන්නේ. ඒ හැරෙන්න එකක් මේ ලෝකේ නැහැ කිසිම දෙයක. මේ තියෙන හේතුන් ටිකක් නිසා විද්‍යමාන වෙන ඵලයක් මිසක් වෙනදෙන මේක එකක් නෙමෙයි. විද්‍යාවෙන් කිව්වොත් එහෙම අනුපරමාණු ගොඩාක් එකතු වුණාට පස්සේ විද්‍යමාන වෙන ඵලයක් මේ තියෙන ඕනෙ වෙලාවක මේක පරමාණුවෙන් පරමාණුවට ගලවලා අයින් කරන්න පුළුවන් වුණා. නමුත් එකක් වගේ හැංගෙනවා. අන්න ඒකට තමයි ජාතිය කියලා කියන්නේ. අනිත් දේවල් වලින් මේක වෙන් වෙලා හැංගෙනවා. එකක්මයි කියලා වෙන් වෙලා හැංගෙනවා. අන්න ඒක තමයි ජාතිය කියලා කියන්නේ. එහෙනම් මේ අවිද්‍යාව කියලා කියන්නේ පින්විතනේ දැන් අපි දන්නවා මේක වෙන් කරන්න බෑ කියලා. අවිද්‍යාව කියලා කියන්නේ පින්විතනේ වෙන් කරන්න පුළුවන් කියලා හැඟෙන එක. හිතනවා යාට මේ හිතට තියෙන දෘෂ්ටියක් වෙන් කරන්න පුළුවන් කියලා. අන්න එහෙම එකක් හැඟුණාට පස්සේ පින්විතනේ දැන් ප්‍රියමధుරතාවයක් එන්න ඕනේ මොකටද? වෙන් කිරීම සම්බන්ධ. වෙන් කරන්න බැරි දෙයක් වෙන් කරන්න පුළුවන් කියලා හැඟෙනකොට ප්‍රියමధుරතාවය එන්නේ අර වෙන් වෙච්ච දේවල් සම්බන්ධ. පිළිකාවක් හොඳ කරන්න බැරුව තිබිලා හොඳ කරන්න පුළුවන් කියලා හිතනකොට ප්‍රියමధుරතාවයක් තියෙන්නේ පිළිකාව හොඳ වීම සම්බන්ධ. එහෙනම් මේක වෙන් වීම සම්බන්ධ.
වෙන්වීම කියන එක හැංගෙන ඕනෙම එකක් ප්‍රියයිද මధుරයිද ප්‍රිය ප්‍රිය මధుරද නැද්ද ප්‍රිය මధుරයි හැංගෙන එහෙනම් මට කියන්න අසුචි ප්‍රිය මధుරයිද නැද්ද ලේ සරව මුත්‍ර ප්‍රිය මధుරයිද නැද්ද ප්‍රිය මధుරයි අන්න එතනයි පින්වතුනි ප්‍රිය මధుරතාවය බලන්නවා මෙසක් මේ ලෝකයාගේ අදහස ප්‍රිය මధుරතාවය නෙමෙයි ඒකයි ඔබට කියේ මතකෙන්නේ 33 කෝටියක් දෙවරු ගව මාතා ජීගේ ඇඟේ ඉන්නවා ඒකෙන් සා උදේහවා බුදු පූජා කරනවා සමහර මොඩ මිනිස්සු මොකටද ඒකට නමුත් 33 කෝටියක් දෙවි දේවතාවෝ ඉන්නවා තමයි ඒකේ ප්‍රයෝජනේ හරියට ගන්නවා නම් ඔන්න ඔය ක්‍රමෙන් බලන්න දහම දිහාට